අයිබන් සුබ දවසක් ඔගොල හැමෝටම. ඉතින් ගොඩක් කාලෙකින් තමයි අද වීඩියෝ එක එකතු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්න යන්නේ බයිනරි ට්‍රේඩින් සම්බන්ධව ගොඩක් වැදගත් වෙන කරුණු කිහිපයක්. ඉතින් ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ පරණ වීඩියෝස් ටික බලන්න. අපි වීඩියෝස් කීපයක් මීට කලින් දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් ටික මුල ඉඳලා බලන්න ඔයගලන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් ඒ හරහා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම subscribe කරලා ඉන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට ඒක දැනගන්න පුළුවන්. ඉතින් දැන් binary option ගත්තොත් ලංකාවේ ගොඩක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීගෙන යන ඇත්තරම හොඳම ව්‍යාපාරයක් වෙලා තියෙනවා. නමුත් මේකට එන පිරිසගෙන් 90%කම පිරිසක් තමන්ගේ මුදල් නැති කර ගැනීම තමයි ඇත්තරම මෙතනින් වෙන්නේ. ඒ කියන්නේ ලොස්ට් වෙන එක. ඉතින් මේකට බලපාන ප්‍රධාන හේතු කාරණා කිහිපයක් අද මම කතා කරන්නම්. මම මේ දේවල් මගේ අත්දැකීම් සහ ඒ වගේම මට කතා කරන අය කියන දේවල් වලින් මට තේරිච්ච මට පැහැදිලි වුණු කරුණු කිහිපයක් තමයි මම ඔයගලත් එක්ක අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙහෙමයි, දැන් මුලින්ම බයිනරි ට්‍රේඩින් වලට එන කෙනෙක් කිසිම දෙයක් නොදැන මනි සල්ලි දාලා සල්ලි ඩිපොසිට් කරලා ට්‍රේඩින් පටන් අරගෙන දවසෙන් දෙකෙන් සල්ලි ටික නැති කරගෙන මේක එපාම කරගෙන මේ බයිනරි කියන සබ්ජෙක්ට් එක, බයිනරි කියන දෙය නිකං සූදුවක් ගානට දාලා කිසිම වැඩක් නැති ප්‍රයෝජනයක් නැති දෙයක් ගානට දාලා මේක පහත් ලෙස කතා කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඇත්තරම ඒක ලංකාවේ අයගේ තියෙන අමුතු මතයක්. මොකද බයිනරි ට්‍රේඩින් කියන්නේ ඇත්තටම හොඳම බිස්නස් එකක්, රියල් බිස්නස් එකක් ට්‍රේඩින් කියන්නේ. ඒ වගේම ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ. ඉතින් මේ දේ නොදැන කටයුතු කරන බොහෝ පිරිසක් මේක වරදවා තේරුම් අරගෙන තියෙනවා. ඉතින් දැන් මෙහෙමයි, දැන් බයිනරි ට්‍රේඩින් ගත්තොතින් ඇත්තටම ලංකාවේ ඉඳගෙන කරන්න දැන් ගොඩක් අමාරු තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ අලුතෙන් එන කෙනෙක්ට. ඒකට ප්‍රධානම ගැටලුව තමයි සල්ලි ඩිපොසිට්, මනි ඩිපොසිට් කරන්න බැරි වෙලා තියෙනවා ලංකාවේ ඉඳගෙන. ඒ කියන්නේ අපේ ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එකකින් නෙට්ලා ස්කිල් බ්ලොක් කරලා තියෙනවා, එයාගේම බ්‍රෝකර්ස්ලා බ්ලොක් කරලා තියෙනවා. ඉතින් මේකට විසඳුමක් තමයි ඕගොල්ලන්ට තනියම මේ දේ කරගන්න පුළුවන් විදිය විසඳුමක් මම අරන් ආවේ. ඒක තමයි පෙවනියා එකවුන්ට් එකක් ඕපන් කරගෙන ලංකාවට පිටරට බැංක් කාඩ්යක් ඕඩර් කරන එක. ඒක තමයි මේකෙදි කරන්න පුළුවන් සාර්ථකම සහ නිවැරදිම ක්‍රමවේදය. මොකද මම එහෙම කියන්නේ, මම දැනුවත්වම අලුතෙන් බයිනරි වලට ආපු මගේ යාළුවෝ ඉන්නවා, යාළට accounts verification ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඉතින් ඒ ප්‍රශ්න निराකරණය කරගත්තේ පෙෝනියර් කාඩ් එකක් හරහා. ඉතින් මේකට ඩොලර් 25ක මුදලක් ඕගොල්ලන්ට වැය වෙනවා පෙෝනියර් account එකක් open කරලා ලංකාවට කාඩ් එකක් ගෙන්න ගන්න. ඉතින් ඇත්තටම ඩොලර් 25ක් කියන්නේ ඒ තරම්ම ලොකු මුදලක් නෙවෙයි. මේ බිස්නස් එකට එනවනම් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ අතේ ඒ වගේ මුදලක්වත් ඉන්වෙස්ට් කරන්න අනිවාර්යෙන් තිබිය යුතුයි දැනට ලංකාවේ බයිනරි බ්ලොක් කරපු නිසා. ඉතින් තව ගොඩක් දෙනෙක් කතා වෙනවා ලංකාවට සල්ලි ගන්න බැහැ කියලා. මේකෙදි බ්‍රෝකර්ස්ලා කිහිප දෙනෙකු අතර තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඉතින් IQ ඔප්ෂන් වල සල්ලි විද්‍රෝල් දෙන්නේ නැහැ කියලා කියනවා, ස්කෑම් වෙනවා කියනවා, සල්ලි නැති වෙනවා කියලා. ඉතින් ගොඩක් අය ගොඩක් දේවල් රිකවෙස්ට් කරලා තිබුණා. ඉතින් මෙහෙමයි, දැන් බයිනරි ට්‍රේඩින් ගත්තොතින් බයිනරි ට්‍රේඩින් ලංකාවට සපෝට් කරන බ්‍රෝකර්ස්ලා විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතරින් ලංකාවේ අය ට්‍රේඩ් කරන්නේ සාමාන්‍යයෙන් මම දන්න තරමින් නම් IQ ඔප්ෂන්, binary.com, expert option, olymtrade වගේ බ්‍රෝකර්ස්ලා කිහිප දෙනෙක්. ඉතින් මේ අතරින්
ඔගලන්ට හොඳම බ්‍රෝක විදිර මනං රගමන්් කරන්නේ binary.com. ඉතින් binary.com කියන්නේ ඇත්තරම හොඳ බ්‍රෝක ආයතනයක්. දැනට අවුරුදු 20ක විතර දීර්ඝ ඉතිහාසයක් තියෙන හොඳ නමක් තියෙන බ්‍රෝක කෙනෙක්. ඉතින් ලංකාවට සපෝට් කරනවා. විද්‍රෝල් ගන්න පුළුවන්. කිසිම ස්කෑම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සල්ලි ගැන කිසිම වදවීමක් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔගොල්ලෝ තාමත් හරි විදියට ට්‍රේඩින් ආරම්භ කරලා නැත්නම් binary.com account එකක ට්‍රේඩ් කරන්න පටන් ගත්තේ නැත්නම් එන්න අපේ වෙබ්සයිට් එකට මම පල්හා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. එතනින් අපේ වෙබ්සයිට් එකට එන්න. වෙබ්සයිට් එක ඇවිල්ලා බයිනරි ගැන හැම දෙයක්ම ඔයගලන්ට සරලව පැහැදිලිව ඒ ටු සෙඩ් තේරුම් ගන්න පුළුවන්. අපි මෙතන පැහැදිලි කරලා තියෙනවා බයිනරි කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේම binary.com account එකක් ඕපන් කරගන්නත් පුළුවන් ඔයගලන්ට මෙන්න මේ මම පෙන්වන අපේ වෙබ්සයිට් එකේ ටැබ් එක හරහා. ඉතින් මේ හරහා ඔයගලන්ට ගියොත් binary.com account එකක් මුලින් ඉඳලා ඕපන් කරගන්න තැන ඉඳලා වෙරිෆයි කරගන්න තැන දක්වා හැම දෙයක්ම සරලව අපි මේකෙදි කියලා දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාමාර්ග ටික අනුගමනය කරොත් ඔයගලන්ටත් නිවැරදිව binary.com account එකක් ඕපන් කරලා ඒක නිවැරදිව වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ account එකක් ඕපන් කරගනිද්දි මේ අපේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ මේ වගේ බැනර්ස්. ඉතින් මෙන්න මේ වගේ බැනර් එකක් උඩ ක්ලික් කරලා ඔයගොල්ලෝ binary.com හරහා සම්බන්ධ වෙන්න. ඉතින් එහෙම වුණොත් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන ගොඩක් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ binary.com හරහා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම accounts වල ගැටලු මතු වුණොත් අපිට ඒව निराකරණය කරලා දෙන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ වගේ බැනර් එකක් උඩ ක්ලික් කරලා binary.com හරහා join වෙන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් අද මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරියට ට්‍රේඩ් කරද්දී අපි කොහොමද නිවුස් ටික මගහරින්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි නිවුස් රීඩින් සම්බන්ධව. ඉතින් නිවුස් බලන්න හොඳම වෙබ්සයිට් එක මොකද්ද කියලා මට මගෙන් අහලා තිබුණා විශාල පිරිසක්. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක. ඒ වගේම අලුතෙන් බයිනරි වලට එන අයට වගේම නිවුස් රීඩින් ගැන දැනුවත්කමක් නැති නොදැනුවත් අයට තමයි මේ වීඩියෝ එක මම අරන් ආවේ. ඉතින් මේකෙදි මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට forexfactory.com එකට යන්න පුළුවන්. .com එකේ calendar php වලට යන්න පුළුවන්. මම තාපු ලින්ක් එකෙන් ගියොත් ඒ ලින්ක් එකෙන් ගියාම ඔයගොල්ලෝ එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්නේ මෙතෙන්දී ඔයගොල්ලෝ ගියපු ගමන්ම කරන්න කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම දීලා තියෙන ලින්ක් එකෙන් ගියාම මේ calendar economic calendar එකට තමයි වැටෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ඔයගලන්ට වෙනස් කරගati යුතු මුලින්ම වෙනස් කරගන්න ඕනේ settings කීපයක්. ඉතින් මේකෙදි මෙතන time එක පෙන්නලා තියෙනවා. මෙන්න මේ time එක උඩ click කරන්න ඔයගලන්ගේ තියෙන්නේ ලංකාවේ time zone එක නෙවෙයි. මෙතන time zone එක change කරගන්න ඕනේ GMT 5:30. ඒ කියන්නේ මුම්බයි, කල්කටා, කොළඹ, නිව් දිල්ලි කියන time zone එකට change කරගන්න ඕනේ. ඒ වගේම time format එක ඔයාලට කැමති AMPM කියලා දෙන්න එක ගොඩක් ලේසි. ඒ වගේම මෙතන DST කියලා මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. මේ DST කියන ඔප්ෂන් එක ඔෆ් කියලා දෙන්න. මෙතන ඔන් කියලා තිබුණොත් ඒකෙනොත් අපිට වෙන්නේ ලොකු පාඩුවක්. මොකද ටයිම් එක චේන්ජ් වෙන්නේ නැහැ හරියට. ඉතින් මේක මේ විදිහට ඔෆ් කියලා සේව් කරගන්න. සේව් කරගත්තම අපේ ලංකාවේ ටයිම් එකට මේක මාරු වෙනවා. ඉතින් දැන් ටයිම් එක 11යි වෙලාව. ඉතින් මට ඉඩයක් තියෙන වෙලාවේ තමයි මම මේ ලෙසන්ස් අරන් එන්නේ. ඉතින් 11:33යි වෙලාව. මගේ කම්පියුටර් එකේ වෙලාව වඩා වැරදි. ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා. මෙතන ෆිල්ටර් කියලා එකක් තියෙනවා. මෙන්න මේ පොඩි අයිකන් එක. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා expected impact කියලා. ඉතින් මේකෙදි වෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ නිවුස් වල ප්‍රබලතාවය. මෙතනදී මම ගණන් ගන්න කියන්නේ ප්‍රබලම නිවුස් විදියට අපි බයිනරි ට්‍රේඩ් කරද්දී මෙන්න මේ දෙක තමයි අපිට වැදගත් වෙන්නේ.
ඉතින් මෙතන ඕගොල්ලන්ගේ ටික් හතරම දාලා තියෙනවා ඇති. මේ ටික් දෙක අන්ටික් කරගෙන මෙන්න මේ ටික් දෙක තියෙන අරින්න. මේ ටික් දෙක තියලා ඇප්ලයි ෆිල්ටර් කෙනෙක් ක්ලික් කරන්න. මම මේක පැහැදිලි කරනවා ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියලා. මෙතන සඳුදා අද සෙප්තැම්බර් 23. ඉතින් නිවුස් එකක් තිබිලා තියෙනවා 12:45ට. මේක යුරෝ එකක් තිබිලා තියෙන්නේ. යුරෝ වලට තමයි මේ නිවුස් එක අදාළ වෙන්නේ. යුරෝත් එක්ක කරන්සි කියන්නේ මූ වෙච්ච කරන්සි බැස් වලට මේක බලපානවා. මේකදී අපි බලන්න ඕනේ මෙන්න මේ වගේ ටයිම් මග අරින්න. මේ වෙලාවේ ට්‍රේඩ් කරා නම් අනිවාර්යෙන්ම වගේ ට්‍රේඩ් එක ගන්න අමාරුයි, ලොස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ටයිම් මග අරින්න ඕනේ. මේකදී දැන් 12:45ට නිවුස් එක ඕපන් වෙන්නේ. 12:45ට නම් අපි අනිවාර්යෙන් 12 කාලටවත් ට්‍රේඩින් නවත්තන්න ඕනේ. ඒ වගේම ආයෙ ට්‍රේඩින් පටන් ගන්න ඕනේ එකයි කාලට වගේ. ඒ කියන්නේ විනාඩි 30 නිවුස් එකට දෙපැත්තෙන් අපි අතාරිනවා. ඉතින් ඒ වෙලාවේ ඒ පැය තුළ මාකට් එකේ වොලටිලිටි එක ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒකට හොඳම උදාහරණ තමයි මෙතන මේ අයිකන් එක හයි ඉම්පැක්ට් එක්ස්පෙක්ටඩ් දැක් විදිහට රතු පාටෙන් සලකුණු කරලා තියෙන්නේ. මේ කියන්නේ මේ මෙහෙම රතු පාටින් තියෙනවා නම් මේක හයි හයි නිවුස් එකක්. ඒ කියන්නේ මේක ප්‍රබල නිවුස් එකක්. හරිද? ඒ වෙලාවට කොහෙත්ම ට්‍රේඩ් කරායිම සුදුසුම නැහැ. ඉතින් මෙන්න මේ කාල සීමාවල් මග අරින්න අවශ්‍යමයි. ඉතින් කොහොම වුණත් මේ කාල සීමාවල් ට්‍රේඩ් කරොත් ඔයාලට අනිවාර්යෙන්ම මේ ට්‍රේඩ් ටික හරියටම නිවැරදිවම ට්‍රේඩ් ටික ගන්න බැහැ. අනිවාර්යෙන් ලොස්ට් වෙනවා. මොකද නිවුස් එක්ක ට්‍රේඩින් කරන්න ගොඩක්ම අමාරුයි. ඉතින් ඒ දේ හොඳට මතක තියාගෙන මේ ටික බලාගෙන මෙතන සතියේම නිවුස් ටික වැටෙනවා. ඉතින් මේ සතියක් කියන්නේ ඔගොලෝ ට්‍රේඩින් කරන්නේ සතියකනේ. සඳුදා සිට සිකුරාද දක්වා නිවුස් ටික මෙතන වැටෙනවා. ඒ ටික බලාගෙන පුළුවන් නම් නෝට් එකක් දාගන්න. මම අර මුලින් කියලා තිය වීඩියෝස් වල ට්‍රේඩින් ප්ලෑන් එකක් හදාගන්න කියලා, වීක්ලි ට්‍රේඩින් ප්ලෑන් එකක් හදාගන්න. ඒකෙදි මේ ටයිම් ටික නෝට් එකක් දාගෙන නිවුස් නැති ටයිම් වල ට්‍රේඩින් කරන්න පටන් ගන්න. පැයක් හෝ දෙකක් කමන්නේ. ඒ ටයිම් එකේ ට්‍රේඩ් කරලා උපරිම ට්‍රේඩ් දෙකක් තුනක් වගේ දාගෙන 100% ප්‍රොෆිට් එකක් ගන්න නිතරම උත්සාහ කරන්න. ඉතින් කිසිම වෙලාවක ලොස්ට් වෙන්න යන්න එපා. මොකද මේ දේවල් ටික හරියට කරොත් ලොස්ට් එකක් නැතුව මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා කලින් වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඒ ටික බලන්න අපේ channel එකට ගිහිල්ලා මම description එකේ link ටික දාන්නම් කලින් වීඩියෝස් වල. අපේ strategies ගැන තියෙනවා. ඒකෙදි අපේ indicator system, මේ වගේම profitable indicator, මේ හැම දෙයක් ගැනම ඔයගොල්ලන්ට අපේ website එකට ගියොතින් වගේම අපේ YouTube නාලිකාවේ ඉතිරි videos ටික බලවතින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධව දැනගන්න අවශ්‍ය ඉන්නව නම් මට කෝල් එකක් දාන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් අපේ Facebook page එකේ link එකක් මම පළවෙනිින් දාන්නම්. අපි Facebook page එක open කරා. ඉතින් ඒකට ගිහලා ඔයගොල්ලන්ට මට ප්‍රශ්න ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මට message එකක් දාන්න පුළුවන්, comment එකක් දාන්න පුළුවන්, කෝල් එකක් දාන්න පුළුවන්. ඉතින් Facebook page එක like කරලා තියන්න. අපි ඉක්මනින්ම update එකක් ගාලා අරන් එන්නේ Facebook page එකට අදින් පස්සේ. ඉතින් මෙහෙමයි. දැන් මේ ටික මම හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. නිවුස් එක ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා, නිවුස් මග අරින්නේ කොහොමද, ඒ වගේම ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තව දෙයක් තමයි මම අර මුලින් කිව්වා වගේ ඔයගලන්ට ඩිපොසිට් ප්‍රශ්නෙට හොඳම විසඳුම තමයි පෙවෝනිය. පෙවෝනිය කියන්නේ ඇත්තටම හොඳ ඉන්ටර්නැෂනල් බැංක් එකක්. ඉතින් peonia.com ගියාම ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව account එකක් open කරගන්න පුළුවන්. අතර මේක හොඳම හොඳ බැංක් එකක්, ඉන්ටර්නැෂනල් බැංක් එකක්. ඕනම ලෝකෙ ඕනම රටක ඉඳලා ගනුදෙනු කරන්න පුළුවන් මේ හරහා. ඉතින් මමත් දැනට ඇත්තටම ගොඩක් ලොකු ගනුදෙනු ප්‍රමාණයක් මේ හරහා කරගෙන තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. සල්ලි ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. මොකද 100%ක් ට්‍රස්ටඩ් විදිහට අපේ බැංක් account එක, අපේ ලංකාවේ බැංක් account එකට මේ හරහා සල්ලි ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට පොඩි ප්‍රූෆ් ටිකක් පෙන්නන්නම්. මගේ account එකේ log වෙලා මම දැනට ට්‍රාන්සැක්ෂන්ස් කීපයක්ම මේ හරහා කරලා තියෙනවා.
ඇති මම මේකෙත් ලිංක එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේකෙදී ඇත්තරම ලොකු දෙයක් කරන්නේ නැහැ. මේ විදිහට account එකක් open කරලා මෙතන ඔයගොල්ලන්ගේ order card කියන tab එකට ගිහිල්ලා මෙතන card එකක් order කරන්න form එකක් fill කරන්න තියෙන්නේ. එතෙන්දී ඔයගොල්ලන්ට master card එකක් හම්බ වෙනවා online payment කරන්න පුළුවන් විදිහේ. ඉතින් ඒ වගේම bank account එකක් add කරන්න පුළුවන්. අපි බලමු මම කරපු transaction ටික ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මේකේ කිසිම විදියක මුදල් සම්බන්ධව නම් බය වෙන්න කිසිම කරුණක් නැහැ. කස්ටම් සපෝට් එකත් හොඳටම තියෙනවා. ඉතින් මම මේකෙදි අරගෙන තිනවා ඩොලර් සමන් 250ක් විතර. කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ බැංක් account එකට හම්බෙනවා. විනාඩි 10ක් යන කලින් withdrawal එකක් කරලා සල්ලි ලැබෙනවා. මම commercial bank තමයි add කරලා තියෙන්නේ ලංකාවේ bank account එක. ඉතින් විනාඩි 10ක් වගේ ඇතුළට ලංකාවටම සල්ලි ගන්න පුළුවන් පෙවෝනිය හරහා. ඉතින් මේක ඇත්තටම ගොඩක් වටිනවා. නෙට්ලා ස්ක්‍රල් වෙරිෆිකේෂන් සඳහා මේ කවුන්ට් එක ගොඩක් වටිනවා. මේකෙන් අපිට හම්බෙන කාඩ් එකෙන් ඒක වෙරිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම විද්‍රෝල් එකක් උනත් කරගන්න පුළුවන්. ලංකාවේ ඕනම ATM බැංක ATM එකකින් අපිට පෙවෝනිය කාඩ් එක හරහා මුදල් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒක ගොඩක් වටින නිසා තමයි මම මේ වීඩියෝ එකෙන් උඹලන්ට කියන්නේ. කියන්නේ ස්කිල් එක්ස්චේන්ජ් කරන්න නෙමෙයි, පුළුවන් නම් මේ කාඩ් එකක් ඕඩර් කරලා තමන්ටම තනියම මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඩොලර් 25කට මේ කාඩ් එක ගත්තා වගේ නෙමෙයි, මේක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඒ දේ මතක් කරන්න ඕනේ. ඔයාලන්ට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාන්නම්. එහෙම නැත්නම් පියෝනියර් කියලා ඩිරෙක්ට් සර්ච් කරලා එන්න. ඇවිල්ලා account එක open කරගෙන මේ වයර ටික හරියට කරගෙන යන්න පුළුවන් ඔයගොල්ලන්ට. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් આવදින් මට කියන්න, මට කෝල් එකක් දාන්න. මගේ නම්බර් එක පල්ලෙහා තියෙනවා. මට පුළුවන් විදියට ඔයගොල්ලන්ට උදව් කරන්න. ඉතින් මේක තමයි. ඉතින් ඩොලර්ස් 1000 2000 10000 වුණත් මේ හරහා ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මමත් මේ විදියට, කියන්නේ මමත් දැනට ඩොලර් 250ක් 300ක් විතර මේ account සරහා, මගේ මේ එක account එකක්, මගේ අනිත් එකේ අනිත් machine එකේ තව account එක, මගේ primary account එක. ඉතින් ඒකේ මම සම්පූර්ණයෙන්ම transaction ගන්න එකට, මොකද මම ඒ කාඩ් එකෙන් තමයි ලංකාවේ ATM වලින් සල්ලි ගන්නෙ. ඒ කියන්නේ මම skill net leveling ගන්න සල්ලි උනත් ඒ account එකට තමයි ගන්නෙ. direct ලංකාවට ගන්නට වැඩිය මට ඒකට ගන්න එක ලාභයි. ඒකේ තියෙනවා වෙන system එකක්. ඉතින් ඒක ඔයගලන්ට තේරෙනවා මොකද මේවත් එක්ක ගනුදෙනු කරද්දි. ඉතින් ඒ වගේම ඔයගලන්ගේ යාළුවෝ ඉන්නව නම් ඔන්ලයින් මේ බිස්නස් ගැන දැනගන්න කැමති, ඉතින් අපිව ෂෙයා කරන්න ඔයගලන්ගේ Facebook Instagram වල. ගොඩක් අයට වැදගත් වෙයි මේ binary trading කියන method එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ගන්නති කියලා trading සම්බන්ධව. ඉතින් ඔයාලා ට්‍රේඩ් කරන්න කලින් රිලැක්ස්, මේ ඔයාගේ මයින්ඩ් එක ගොඩක්ම රිලැක්ස් කරගන්න බලන්න, උපරිම රිලැක්ස් කරගන්න බලන්න. රිලැක්ස් කරගෙන නෝමල් එකේ ට්‍රේඩ් කරන්න, දවසට උපරිම ට්‍රේඩ් දෙකක් දාගන්න බලන්න. ඒක ඇත්තටම වටිනවා. මොකද ට්‍රේඩ් දෙකක් දැම්මත් අපිට හොඳ ආදායමකට යන්න පුළුවන් අපේ බැලන්ස් එක හොඳට තියෙනවා නම්. ඉතින් ඒක තමයි මම කිව්වේ ඩොලර්ස් 10න් 20න් ට්‍රේඩ් කරන්න එන්න එපා. අවමෙය ඩොලර් 100ක්වත් ඔයාගේ බැලන්ස් එක, ඔයාගේ බැලන්ස් එකක් හදාගෙන ට්‍රේඩින් වලට එන්න. එහෙම නැත්නම් ඉතින් ඕගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් ආසාව ඇති වෙනවා ට්‍රේඩින් සම්බන්ධව. ඒ වගේම උනන්දු ඇති වෙනවා, කැපවීම ඇති වෙනවා, සල්ලි හොයන්නත් පුළුවන් ඒ හරහා. ඉතින් අතරම හොඳ රියල් බිස්නස් එකක් මේක. මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. ඒ වගේම අපේ ඉන්ඩිකේටර් සිස්ටම් සම්බන්ධව ඔයගලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. අපේ ඉන්ඩිකේටර් සිස්ටම් වල ඉන්ඩිකේටර් ගන්න අවශ්‍යයි ඉන්නව නම් මට කෝල් එකක් දාන්න. මගේ නම්බර් එක පල්ලෙහා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගලන්ට සුබ දවසක්.